මට්ටමෙන් ප්‍රෝති සංස්කරණය කසුන් ප්‍රියසර ප්‍රකාශය අහල්ලා සෙනවිරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල වෘත්තීය සමිති රැසක් අදත් වචනේ සවස 4ට තැපෑලත් රෑ 12ට දුම්රියත් වචනේට එක්වේ වර්චන සිදු කර රජවී කමන කඩක්කප්පල් නොකරන්නේ කැබිනට් ප්‍රකාශකකින් නිලීබා පෞද්ගලික විශ්වවිද්‍යාලවල සායනික පුහුණුව ගැන ජනපති තීරණයක් ගනී හරක්කට ඇතුළු පිරිස අද පස්වරු වීදි වෙනට ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානම අද දිරණ දේශීය පුවත් Big story. Kshetra Kripeka Vruthi Samiti Adath Vedavachanavala Nirathava Sirinava. Salasum Kala Paridhi Adathiniya Thulath Vachane Nirathavana Bavai Vruthikiyange Vruthi Samiti Ekamathuwa Sadahan Kale. Eyanuwa Rajaye Vaidyalaringe Sankamiya Sadahan Kale Madhyama Sabaragamuwa Uthura Uthurumeda Saha Uwa Palathulada Rohalwala Adathiniya Thula Vachane Kriyaathmaka Karana Bavai. මෙසම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ වෛද්‍යලාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දින උදෑසන 8ට ප්‍රධාන පළාත් 4ක වැඩ වර්ජනයක් ආරම්භ කරා. ඒ අනුව ඉතිරි පළාත් 5 මේ වැඩ වර්ජනය සඳහා අද දින උදෑසන 8ේ සිට සම්බන්ධ වුණා. ඒ අනුව උතුරු පළාත, උතුරු මැද පළාත, ඌව පළාත, සබරගම් පළාත සහ වායඹ පළාත කියන පළාත් 5 මේ වැඩ වර්ජනය සඳහා අද දින උදෑසන 8ේ සිට සම්බන්ධ වෙලා තියෙනවා. එහිදී පැහැදිලිව අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි මේ වැඩ වර්ජන කාල සීමාව තුළදී හදිසි ප්‍රතිකාර සේවාවන් සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් කිසිදු ලෙසකින් අඩාල වෙන්නේ නැහැ. මේ වැඩ වර්ජන ක්‍රියාවලිය ආලය තුලදී දෛනික සහ සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් සියල්ලම වගේ අඩාල වෙනවා. ඒ අනුව බාහිර රෝගී අංශය, සායන, ඒ වගේම ශල්‍යාගාර කටයුතු, වාට්ටුවල කටයුතු තියෙන දෛනික කටයුතු මේ සියල්ල මේ වැඩ වර්ජන කාල සීමාවලදී අකර්මණ්‍ය වෙනවා. හෙට දිනේ අනතුරුව උදෑසන 8න් පසු මුළු පළාත් 9ම ආවරණය වෙන පරිදි අඛණ්ඩ සහ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අපි මෙන්න ප්‍රකාශයටපත් කරලා තියෙනවා. කෙසේ වෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගී ජනතාව දෙඩි අපහසුතාවට පත්ව සිටිනවා. මෙතෙන්දී වාටෝල් ડોක්ටර්ස් එනවා කියලා කියලා තියෙනවා. ෂුවර් කියලා කියන්න බෑ. කියන්නේ මේගොල්ලන්ත් මොකක් හරි දේශපාලන මෙවයකට නේ මේගොල්ලන් තරගලයක් කරන්නේ. නමුත් මෙතෙන්ද ලෙඩ් බිටි එක තමයි අමාරුව වැටෙන්නේ. හරිද? නමුත් මේගොල්ලන්ට මනුස්සකමක් තියෙනවා. මෙතෙන්ද මේ ඉම්පෝටන්ට් වෝඩ් වල ડોක්ටර්ස්ලා ඉන්නවා කියලා කියනවා. තව පැයක් විතර බලන්න තියෙන්නේ හරියනවද නැද්ද කියලා. අදනම් සාමාන්‍ය තත්ත්වෙම එතර කියන්නේ නරකක් කියන තරම් දෙයක් නෑ වගේ පේන්නේ. අපි පොත් ඔක්කොම බාරගත්තා. අමාරට මේ හොඳ වෙන්න තුලන් වදිනා තිබුණා කියවට ඇව්වා හරියට සාර්ථක නෑ. තැන් තැන් වල පොඩි පොඩි ඒවා තියෙනවා. ලෙඩ් මේ අතර බලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට නොහැකි වීම හේතුවෙන් අද දිනේදීත් අඛණ්ඩව වචනේ නිරතවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සඳහන් කළා. මේ අතර රජය විසින් ක්‍රියාත්මක කරන ජනපීඨක බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිය සන්ධානය විසින් හෙට දින සිදු කිරීමට නියමිත දීපව්‍යාප්ත වැඩවචුනේ සඳහා තම සංගමයේ සාමාජිකින්ද එක්වන බව මහබැංකුවේ වෘත්තීය සමිතිය එකමුතුව පවසනවා. ඒ අනුව හෙට දින තුල ශ්‍රී ලංකා මහබැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ව්‍යවහාර මුදල් කවුළුව සහ ප්‍රාදේශීය කාර්යාල මගින් මහජනතා වෙත සපයන සේවා අඩාල විය හැකි බවයි එමෙක්මුතුව පෙන්වා දෙන්නේ. එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චණ්ඩ දිසානායක මහතා සඳහන් කළේ බැංකු සේවකීන් අද දහවල් ලේක් හවුස් වටනෝමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වීමට සැලසුම් කර ඇති බවයි. අපි අද දවසේ වෘත්තීය සමිතියක් හැටියට ලංකා බැංකු සේවක සංගමයේ හැටියට දවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරාම දියත් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. එහි ප්‍රධාන උද්ඝෝෂණ රැලිය අද ලේක් හවුස් වටරවුමේදී දහවල් 12:00 සිට 1:00 දක්වා අපි පවත්වනවා. ඊට අමතරව රටේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවල එම වේලාවෙදීම උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. අපි අපේක්ෂා කරනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. නමුත් අවාසනාවකට අවන්ත විදිහට එම ප්‍රතිචාරය අපිට ලැබුණේ නැත්නම් හෙට දවසේ ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන ඒ වැඩ වර්ජනේ සම්බන්ධයෙන් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න තමයි ලංකා බැංකු සේවක සංගමයේ හැටියටත් ඒ වගේම වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතියේ එකමුතුව හැටියටත් අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ලංකා විදුලිබල වෘත්තීය සමිතිය අද දිනේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිතියේ ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව එහි ඉංජිනේරු සංගමයේ සමලේකම් බුද්ධික විජේවර්ධන මහතා සඳහන් කළා.
ඊයේ සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් විසඳුම් ඉදිරිපත් කරා. රාජ්‍ය බදු ආදායම පහත දාගන්න නැතුව අපි ප්‍රශ්න විසඳීම සඳහා කෙටි කාලීන යෝජනා 10ක්, මධ්‍යකාලීන යෝජනා 9ක්, ඒ වගේම දීර්ඝ කාලීන යෝජනා 5ක් අපි ඉදිරිපත් කරා. එතකොට සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වෙච්ච නිසා අපි සැලසුම් කරගත් පරිදි අද දින මුදල් බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්ති සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. අපි අද සිට අකුරට වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දින 7ක් සඳහා අපි දින දීලා තියෙනවා. ඒ කාලය තුළ මේ ගැටලුව විසඳුනේ නැත්නම් අපි පසු සාකච්ඡා කරලා තීන්දුව කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා මේ අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට විරෝධ දැක්වීමක් වශයෙන් මුදල් මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තීරණය කරා. හෙට දිනේ ලෙඩ් නිවාඩු වාර්තා කරලා අපේ විරුද්ධතාවය තවදුරටත් තීව්‍ර කරා. එතකොට මේ ක්‍රියාමාර්ග නිසා ඍජුව විදුලිය බිඳ වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන්න ගතවන කාලය වැඩි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමක අද පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු වලින් ඉවත් වන බව රාජ්‍ය අර්ධරාජ්‍ය වෘත්තිය සමිති පෙරමුණේ සමකැඳවුම් කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා. තැපැල් දෙපාර්තමේන්තුව විදිහට අද සවස 4ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වැඩවර්ජනය ආරම්භ වෙනවා. ඒ වගේම දිවයින පුරා තැපැල් කාර්යාල, උපතැපැල් කාර්යාල සහ තැපැල් මූලස්ථානයේ ඇතුළු පාලන කාර්යාල සියල්ලේම සේවකයන් අද මධ්‍යම රාත්‍රී 12 සිට මේ වැඩවර්ජනයට සම්බන්ධ වෙනවා. වැඩවර්ජනයේ පුරා පැය 24ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා වැඩවර්ජනයේ ක්‍රියාත්මක වෙනවා. වැඩවර්ජනයේ කාලය තුල දිවයිනේ කිසිඳු තැපැල් කාර්යාලයක සේවාව සිද්ධ වෙන්නේ නැහැ. ඊට සමගාමීව සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය මේ සියලු අංශ හෙට මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙනවා. මේ හරහා හෙට රට පුරා කාර්යාල වසා තැබේවි. ඒ වගේම දුම්රිය ගමනේ ඇනහිටීවි, බස් ගමනාගමනේ ඇනහිටීවි. එනිසා අපි මෙරටේ පුරවැසියන්ගෙන් ඉල්ලනවා හෙට කිසිදු ආයතනයකින් සේවා ලබා ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස. මේ අතර මේ වන විටත් වරාය තුළ අකුරට වැඩ කිරීමේ වෘත්ති සමිතියේ ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් වරාය සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවා. අද අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ඉතාම සාර්ථකව මේ වෙනකොට වරාය අධිකාරිය තුළ ක්‍රියාත්මක වෙනවා. අපි ඊයේ, අද සහ හෙට තෙදින තුළ තමයි මේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන්න වෘත්තීය සමිතිය එකමුතුව තීන්දු කරේ. අති සාර්ථකව මේ වෙනකොට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය වරාය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක කඩාකප්පල් කරන්න නොයෙකුත් පොරවැට්ටි දැම්මත් වරාය තුළ දෙන වෘත්තීය සමිතිය 33 සහ සමස්ත සේවකයා මේ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් පෙළගැහිලා ඉන්න නිසා ආණ්ඩුවට හෝ පාලන අධිකාරියට මේක කඩාකප්පල් කරන්න බැරි වෙලා තිනවා. අපි ජයග්‍රහණයකින් මිසක මේ සටන අත්තරින් නැහැ කියන පණිවිඩේ අපි රටට දීලා තියෙනවා. ආණ්ඩුව විසඳුමක් දෙන්නේ නැතුව අපු වේ තත්ත්වයට පත් කරලා තියෙනවා. පාඩු සිද්ධ වෙනවා. අපි නෙමෙයි වග කියන්න ඕනේ. ආණ්ඩුව අනිවාර්යයෙන්ම රටත් එක්ක වරායත් වැහිනවායි කියන පණිවිඩේ තමයි දෙන්න තියෙන්නේ. අද මධ්‍යම රාත්‍රියේ සිට පැවිසි 4ක අඛණ්ඩ වචනයක නිරත වීමට තීරණය කර ඇති බව ලොකුමුතු දුම්රිය රිදුරු සංගමේ පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ඉංජිනේරු රිදුරුන්ගේ සංගමේ ප්‍රධාන සභාපති කේ.යු. කොන්තසිංහ මහතා. ලොකමොටිව් ඔපරේටින් ඉංජිනේර් සංගමේ විධායක සභාව තීරණය කරලා තිබෙනවා අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පැය 24 තෙක් සංකේත වැඩ වර්ජනයකට සහභාගී වෙන්න. අතවශ්‍ය මේ නිසා දුම්රිය සේවා වාර සම්පූර්ණයෙන්ම අනහිටිනවා. ඊයේ දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡාවට අපි ඊයේ සහභාගී වුණා. එතනදී අපි මේ අසාධාරණ බදු අය කිරීම පිළිබඳ අපේ විරෝධය සහ ඒ පිළිබඳ කරුණු අපි අවධානයට යොමු කළා. හැබැයි මේ කිසිම තලයක සිදුවෙන සාකච්ඡාවකදී අපි නිරීක්ෂණය කරපු දේ තමයි මේ අසාධාරණ බදු අය කිරීම පිළිබඳ තාම නිශ්චිත පිළිතුරු අපිට හම්බෙලා නැහැ. අපි ඉල්ලලා සිටිනවා හෙට සංකේත වර්ජණයෙන් අපි දෙන පණිවිඩය තේරුම් ගන්න කියලා. මේ අධික බදු බර, විදුලි බිල, ඒ වගේම පොලිය අනුපාත සාධාරණ මට්ටමකට ගේන්න ඒ සංවාදයට මේ වෘත්තීය සමිතිය විරෝධයට ඇහුම්කන් නොදුනොත් වෙන්නේ අපිට ඉදිරියේදී ඒකාබද්ධව තවත් ක්‍රියාමාර්ග තෝරන්න. කෙසේ වෙතත් දැනට ආරම්භ කර ඇති වෘත්තීය සමිතියේ ක්‍රියාමාර්ග සහ හෙට දිනේ සිදු කිරීමට නියමිත වෘත්තීය සමිතියේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක මාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. මතක ඇති මුළු රටම නතර වෙනවා, පාසල් නතර වෙනවා, රුවන් නතර වෙනවා, බස් නතර වෙනවා, දුම්රිය නතර වෙනවා, අඛණ්ඩව සතියක් කරනවා කියලා මේ මාර්තු මාසේ පටන් ගත්තා. එහෙම වුණේ නැහැ. ඒ නිසා මේ රජයේ ඉතාම අමාරුවේ ජනාධිපතිතුමා විසින් මේ අභියෝගය බාර අරගෙන ක්‍රමක්‍රමයෙන් ඒ ලියා ගැනීම සඳහා අවශ්‍ය සුබදායි දිශානතියකට ගමන් කරමින් සිටිනවා. එයි කූට ප්‍රාප්තිය ලෙස තිබෙන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 20 වෙනිදාට රැස් වෙන අපේට යම් කිසි දිගු කළ අරමුදල් පාසුකම
අනුමත් දීලා මේ ගෙවුම් ශේෂයේ තියෙන අර්බුදයේ විසඳ ගැනීම සඳහා අනුමැතියක් ලබා දෙන්න සූදානම්ින් සිටිනවා. එය කඩක්කප්පල් කිරීම සඳහා ඉඩ නොදෙන්න ඕන නිසා රජය විසින් ජන ජීවිතයේ මේ සියලු දෙනාගේ යහපැවැත්ම සඳහා ඒ අඛණ්ඩව රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා මේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළා තියෙනවා. රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක නීතිය කඩකළාට පස්සේ තමයි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. Big story. රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා දීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සිතා අරම්භිපුල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර ඊට සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී අතිරේක ලේකම් විශ්වවිද්‍යාල ප්‍රතිපත්තන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ඇතුළු විශ්වවිද්‍යාල සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් පත් කර ඇති බවයි ජනාධිපති මාත්‍ය ශ්‍රී සඳහන් කළේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය නිවිල් ප්‍රනාන්දු රෝහල ලයිසියම් කැම්පස් සහ කොළඹ කළුතර ගම්පහ කුරුණේකල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල් අධ්‍යයනය කිරීම සමාලෝචනය කිරීම හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීමට ඇති හැකියාව මෙම කමිටුව මගින් සොයා බලනු ඇති. ඒ අනුව හඳුනාගනු ලබන රෝහල් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිතේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබෙනවා. සති 8ක කාලයක් ඇතුළත කමිටුවේ සොයා ගැනීම සහ නිතේශ පිළිබඳ වාර්තාවක් තම වෙත ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන්. මැඩගස්කරීති අත්අඩංගුවටගත් නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු ලක්ෂිත හෙවත් කුඩු සලිඳු ඇතුළු පිරිස අද පස්වරුවේ දිවයිනට රැගෙනීමට නියමිත බව වාර්තා වනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පිරිස දිවයිනට රැගෙනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැඩගස්කරී බලා පිටත්ව ගිය අතර ඔවුන් කෙන්‍යාව ඉන්දියාව හරහා මෙරටට පැමිණිය යුතු බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. හරක්කට සහ කුඩු සලිඳු සමග තවත් 6 දිනකෝ එම කණ්ඩායමේ සිටින අතර නදුන් චින්තකගේ බිරිඳ බවට පැවසෙන මලියස්ස අනුචාතික කාන්තාවක්ද එම කණ්ඩායමට ඇතුළත්. පසුගිය 7 වරුදා මූන් අත්අඩංගුවටගත් බවට විදෙස් මාධ්‍ය පළමුවරට අනාවරණය කර තිබීමෙන් පසුව මැඩගස්කර බලධාරීන් ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම් දී තිබුණා. මෙ අතර නදුන් චින්තක හෙවත් හරක්කටාගේ පියා විසින් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මැඩගස්කරී සිට මෙරටට පිටුහල් කරන ලද තම පුත්‍රයා අනාරක්ෂිත බවත් අත්අඩංගුවේ සිටියේදී ඝාතනය වීමේ අවදානමක් පවතින බවත් පවසමින් පියා විසින් මෙලෙස මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් සිදු කර ඇති බව සඳහන්. තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත්වන ලෙසට ඔහු මානව හිමිකම් කොමිසමින් ඉල්ලීමක් කර තිබෙනවා. නවසීලත්‍ය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරච්චි මාර්ග සඳහන් කරනවා. පළමු තරගයේදී කඩුලු රකින්න ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල වෙනුවට දෙවන තරගයේදී නවක ක්‍රීඩක නිශාන් මදුශංක කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව නිශාන් මදුශංක දෙවන තරගයේදී ටෙස්වරම් හිමිකර ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමි වනු ඇති බවද වාර්තා වනවා. පාකිස්තාන හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරිපැය කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට හෝ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී ඇපදිය නොහැකි අත්අඩංගුවට ගැනීමේ වරිතු නිකුත් කිරීමටද නියමිත වෙති බවයි වාර්තා වන්නේ. එසේ වෙතත් තම අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයකට පසුගියදා පිටසමක් ගොනු කර තිබූ අතර එම තීන්දුව ලබා දීම අධිකරණය විසින් කල්තබණු ලැබුවා. අද දිනන ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයේ පසු 6ට. අද දිනන පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 1ට බලාපොරොත්තු වන්නේ.